අපිට පුළුවන් සිද්ධාසනයේ වම් පාදයේ අරගෙන දකුණේ කිරිය ඇතුළට ගේන බලන්න. සිද්ධාසනයේ එහෙම නැත්නම් වාත පිට කප සම්බර කරන්න පුළුවන් මේ විදිහට වෙනවා. පద్මාසනයේ පාදයේ අරගෙන උඩට ගත්තා. පద్මාසනයේ මේ ආසන ඕනෑම වෙලකින් ඉඳලා ඔබට පුළුවන් ප්‍රාණායාම කියන අභ්‍යාසයේ පුරුදු පුහුණු වෙන්න. එහෙනම් ඔබ කැමති ආකාරයෙන් ඔබ දකින්නවා මම ශිෂ්‍ය පිරිස ඉන්නවා සුඛාසනයේ ඉන්නවා සිද්ධාසනයේ ඉන්න පద్මාසනයේ ආකාරයෙන් ඉන්නවා ඔබ කැමති ආකාරයක ප්‍රාණායාම පුරුදු පුහුණු වෙන්න සූදානම් වෙන්නේ මතක තියාගන්න උදෑසන ප්‍රාණායාම පුරුදු පුහුණු වෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම කුස හිස තියාගෙන තමයි ප්‍රාණායාම පුරුදු පුහුණු වෙන්න ඕනේ प्राणायाम प्राणायाम පුටුවක වාඩි වෙලා මේ ප්‍රාණායාම ටික කරන්න පුළුවන්. මේ ප්‍රාණායාම මතක තියාගන්න ආවමෝෂයේ ප්‍රතිඵල ලබා ගන්න ඕන නම් ඔබ මා ඔබ දිගට කරන ඔය ආකාරයේ වම් නහයෙන් හුස්ම අරගෙන දකුණෙන් පිට කරනවා දකුණු නහයෙන් හුස්ම අරගෙන වමෙන් පිට කළාම එක වටයයි. ඒ ආකාරයේ වාර 84ක් විතර කරන්න උත්සාහ කරන්න. ආරම්භයේ වාර 25ක් තියක් කරලා ඊට පස්සේ වාර 84ක් කරනවා නම් ඔබට ඉතාම ගුණදායක ප්‍රතිඵල අත්විඳින්න ලැබෙනවා. උපනිෂද් කියන වේද ග්‍රන්ථවල ගිරන්ත සම්හිතා කියන වේද ග්‍රන්ථවල හතරවෙනි ප්‍රතිපදාව කියන වේද ග්‍රන්ථවල කියනවා දෙවියන් පවා මැරෙයි කියන බයට යෙදෙනවා කියන්නේ මොනවද ප්‍රාණායාම. ඒ නිසා යෝගවල හදවත තමයි ප්‍රාණායාම. සුළු වෙලාවක් ප්‍රාණායාම කරනකොට වාර 84ක් කරන්න පුළුවන් නම් උදෑසන අවදි වෙලා කුස ඉස්ස තබාගෙන රාත්‍රී කාලේ ප්‍රාණායාම කරන්න ප්‍රාණායාම කරලා ඔබට පුළුවන් ප්‍රාණායාම කරලා ඊට පස්සේ යෝග ආසන කරන්න යන්න එපා. ප්‍රාණායාම අවසන් කළා ඔබට පුළුවන් ඉරි වීදුරුවක් පළතුරු ඉස්සෙල්ලා